Word of God with Pastor Brian Fernando. සුබ දවසක් හැම කෙනෙක්ටම යේසුස් වහන්සේගේ නාමයෙන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපේ ආඥා කණ්ඩායම විසින් YouTube නාලිකාවක් ආරම්භ කරලා තියෙනවා. ප්‍රශ්න පීඩාවන් ප්‍රතික්ෂේප වීම හමුවේ ඔබත් දෙවියන් වහන්සේව හොයනවාද? ඔබට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාලා තියෙනවා ලින්ක් එක, නැත්නම් දකුණු පසින් view වෙන මේ කාඩ් එක ක්ලික් කරලා අපිත් සමග සම්බන්ධ වෙන්න. අපි මේ වෙද්දිත් වටිනා වූ එපිසෝඩ් අප්ලෝඩ් කරලා තියෙනවා, ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ වචනයට සවන් දීලා ආශිර්වාද ලබා ගන්න, වගේම සුභාරංචියටද හවුල්කාරයෙක් වෙන්න. අපි සූදානම් ඔබත් සමග දිනපතා දේව වචනේ ගැඹුරු එළිදරව් ඔබත් සමග බෙදා ගන්න. ජේසු පිහිටයි. සුභම සුභ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදගෙන යන අතර නැස යහපා සුන්දර දවසක් ඔබටත් මටත් මෙලෙස නිම කරලා දෙවියන් වහන්සේගේ අභිමුඛේ සිරියට උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාව නිසා අපි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. හොඳයි, වෙනද වගේම අද දවසේ දෙවියන්ගේ වචනයක් බලලා අපි ආත්මය අපි ඇදහිල්ලෙන් අපි ශක්තිමත් කරගෙන යාශනා ඉල්ලීම් කීපයක් උදෙස අපි යාශනා කරමු. හොඳ, මේ රාත්‍රිය මම ඔබ සමග බෙදා ගන්න යනවා හෙබ්‍රෙ පොතේ දෙවනි පරිච්ඡේදයේ 4 වෙනි පදය ලියවිල තුළ මෙලෙස සඳහන් කර තිබෙනවා. දෙවියන් වහන්සේ ලකුණු වලින්ද, උදුම වලින්ද, අනේකාකාර ආශ්චර්ය වලින්ද ස්වකීය කැමැත්ත ලෙස සුදාත්මන වහන්සේගේ දීමනා වලින්ද ඊට සාක්ෂි දුන්සේක. ආමෙන්. මේ ස්ථානයේ කියනවා දෙවියන් වහන්සේ ලකුණු වලින්ද, උදුම වලින්ද, අනේකාකාර ආශ්චර්ය වලින්ද ස්වකීය කැමැත්ත ලෙස සුදාත්මන වහන්සේගේ දීමනා වලින්ද ඊට සාක්ෂි දෙනවා. යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිත් සුදාත්මන වහන්සේ කරන කොටදෙන මේ පොළොවේ සාක්ෂියක් ලෙස ජීවත් වුණා. දෙවියන් වහන්සේ ජීවමාන බව ඔප්පු කරමින්, දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ බව ඔප්පු කරමින් යේසුස් වහන්සේ සිටි කාලය තුළ සුදාත්මන වහන්සේ කරගෙන බොහෝ වාස්තම් කළ බව ලේවල තුළ ඔබට මට සඳහන් කරන. ඉතින් අද දවස ඔබගේ මගේ ජීවිතය තුළ සුදාත්මන වහන්සේ සිටිනවා. තේනිසා ඔබගේ මගේ ජීවිතයේ තුල ආත්මෙන් වහන්සේ සිටිනවා නම් අපි කොයි වගේද අපි හැසිරිය යුත්තේ? අපි තව වචනයක් අපි බලන්න යනවා. ප්‍රියාපතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය මෙලෙස ලියවිලි සඳහන් කරනවා. නමුත් සුදාත්මන වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්න උය, එවිට නුඹලා යෙරුසලෙමෙහිද, මුළු යුදෙහිද, සමාරියේද, පොළොවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරව වන්නෝයයි කීසේක. ආමෙන්. මේ ස්ථාන තුල කියනවා නමු සුදාත්මන වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්න උය. ආමෙන්. හාලෙලූයා. අද දවසේ සුදාත්මන වහන්සේ ඔබ තුලයි. ඔබ යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා විශ්වාස කළ මොහොතේදී සුදාත්මන වහන්සේ ඔබ තුල ජීවත් වෙන පිණිස උන්වහන්සේ ආවා. දෙවචනේ කියන සදාකල්ම ජීවත් වෙන පිණිස උන්වහන්සේ මාලිගාවක් ලෙස ඔබ තෝරගත්තා. තුල ජීවත් වෙන පිණිස මේ සිදුවීම සිදුවෙන ඔබ දෙවියන් වහන්සේට ඔබ හදවත විවෘත කරද්දී ඔබ සිතින් විශ්වාස කළ ඔබ මුඛයෙන් ප්‍රකාශ කරන මොහොතේදී ජේසුස් ඔබ මගේ ගැලවුම් කරු ලෙස, ඔබ මගේ ස්වාමීන් වහන්සේ ලෙස මම විශ්වාස කරනවා කියන මොහොතේදී ඒ ආත්මන ඔබ තුලට පැමිණි. ආමෙන්. හාලෙලූයා. එහෙනම් අද දවසේ ආත්මන ඔබ තුලයි. මේ ස්ථානයේ කයි කතා කරන්නේ උන්වහන්සේ ඔබ තුලට පැමිණියා නම් නුඹලා බලය ලබන්නේ. හාලෙලූයා. මේ ස්ථානයේ එවිට නුඹලා යෙරුසලේමද, මුළු යුදයේද, සමාරයේද, පොළොවේ සීමා දක්වා මාගේ සාක්ෂිකාර වන්නේ. ආමෙන්. හාලෙලූයා. උන්වහන්සේ නිකම්ම නිකං ගැලවීමක් ඔබට මට දුන්නේ නැහැ. උන්වහන්සේ ඔබව මාව දරුකමට උන්වහන්සේ කැඳවලා උන්වහන්සේ ගුරුමේ තුල තබලා උන්වහන්සේ බලෙන් ඔබව සම්බන්ධ කර තිබෙනවා. හේතුව දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයන් වන පිණිස, දෙවියන් වහන්සේ නොදන්නා මිනිසුන්ට දෙවියන් වහන්සේගෙන ඔප්පු කරන පිණිස ආත්මන සද්ද දවස ඔබ තුලයි. ඔබ ප්‍රකාශ කර දේ සිදු වෙනවා. ඔබ යාස්නා කරද්දී රෝගී සුව වෙනවා. පුදුම ලකුණු හාස්කම් සිදු වෙනවා ඔබ යාස්නා කරද්දී. ඒ සාක්ෂිය අද දවස ඔබට උන්වහන්සේ දී තිබෙනවා. මේ ලිදරව මේ යථාර්ථය බල්ල ගන්න දේව වචනය තුල එලෙස සඳහන් කරනවා නම් එක එසේමයි. දෙවියන් වහන්සේ කියනවා දැන් උඹලා ප්ලේන් පූර්ණ සෙනගත්. හාලෙලූයා.
ඔබ ඉස්සෙල්ලා ප්‍රථමෝ තේරුම් ගන්න. සාතන් මේක දෙන්නේ ඔබගේ ජීවිතෙට තේරුම් ගන්න. ඔහු පෙන්වන ඔබගේ අතීතය, ඔබට නැති වුණු දේ, ඔබට බැරි දේ, සැකය, ඒ තිබෙනව කාරණා ඔබගේ මනසට ගෙනත් දීලා ඔබ මහිල්ලෙන් දුර්වල කරන යක්ෂයාගේ ක්‍රියාව. නමුත් රාත්‍රිය මම ඔබට එකක් කියනවා. හාලෙලූයා. උන්වහන්සේගේ නම මම ඔබ තුළ සිටිනවා ඵලයෙන් යුක්තව. හාලෙලූයා. ඔබ ප්‍රකාශන ඔබගේ ජීවිත විරුද්ධව තියෙන දේවල්ට, ඔබගේ ජීවිතයේ තියෙන අසමදානයට, එතිබෙනව හිඟකමට, රෝගයට, ව්‍යවුල්කමට ඔබ ප්‍රකාශ කරන්න හේතුවේ ඵලයේ වූ තනන්වාංශ අද දවස ඔබ තුළ සිටිනවා. ආමෙන්. හාලෙලූයා. ඒ පමණක් නෙවෙයි, ඔබ සාක්ෂිකාරයෙක් වෙන වගේ ඔබ තව කෙනෙක්ට සාක්ෂියක් වෙන්න දෙවියන් වහන්සේ සලස්වන. ඒක අපි ඉහත බතේදී අපි බැලුවා. ජේසුස් වහන්සේ පොළොවේදී දෙවියන් වහන්සේගේ දෙවිකම ඔප්පු කරා. ශුද්ධාත්මාසේ කරුණ කොටගෙන. හාලෙලූයා. උන්වහන්සේ අන්ධයන්ට පෙනීම දුන්නා. යක්ෂාත් මෙලෙව්වා. මලමිනි නැගිටෙව්වා. මුද පිට පයින් ගමන් කරා. හඬ නැති අයට කැම දුන්නා. ඌ හාලෙලූයා. පුදුම බලවත්දේ ආස්කම් කළ බව උන්වහන්සේගේ වචනය තුළ සඳහන් කරනවා. ඒ සුභාරංචි පොත් අතර තුළ ජේසුස් වහන්සේ මේ පොළොවේ කළ දේ සඳහන් කර තිබෙන. අද දවසේ උන්වහන්සේ කියන, අද දවසේ මම ඔබ සමග සිටිනවා. ඒ ශුද්ධාත්ම සුබ්බට අද දවසේ උන්වහන්සේ දී තිබෙන. එහෙනම් ඔබ කොහෙද මෙච්චර කල ඔබ ජීවත් වුණේ? ඇයි ඔබ සැකෙන් ජීවත් වුණේ? ඇයි ඔබ බණෙන් ජීවත් වෙන්නේ? ඇයි ඔබ අසමදහනෙන් ජීවත් වෙන්නේ? ඔබ තුළ ඉන්න උත්තරන් වහන්සේ නැසෙන් බලයෙන් පූර්වව සිටිනවා. ඔබ සාක්ෂියක් ලෙස උන්වහන්සේ තබා තිබෙනවා. එහෙනම් ඔබ ඔබ දෙස බලන්න. ආත්මයන්වස අද දවස ඔබ තුළයි, ඒශුදාතන ඔබ තුළයි. ඔබ කියන ස්වාමීනි, දවස ඔබ මට එළිදරව් කරායේ වචනේ. දවස සිට මම මගේ ලෝකයට කතා කරන්න දෙනවා. හාලෙලූයා. ඔබ ඔබගේ ලෝකයට කතා කරන්න, ඔබගේ වාතාවරණයට ඔබ කතා කරන එක වෙනස් වෙන්න ඕන කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන්. හේතුව උන්වහන්සේ මේ වචනේ තුළ කියන ඔබ සාක්ෂිකාරෝ කියලා. ඒ උන්වහන්සේ ඔප්පුවක් ඔබට දී තිබෙනවා. ඔබ සාක්ෂිකාරයෙක් වෙන ප්‍රථම ඔබගේ ජීවිතේට ඔබ සාක්ෂිකාරයෙක් වෙන්නේ, ඔබගේ පවුලට ඔබ සාක්ෂිකාරයෙක් වෙන්නේ, ඔබ සාක්ෂිකාරයෙක් වෙලා අන් අයට දෙවියන් වහන්සේ ගැන යන ඔබ පාචනයක් බවට ඔබ පත් වෙන්න උන්වහන්සේ සිදුම දේ ඔබගේ ජීවිතේ කරන්න. හාලෙලූයා. සුති පියාණනි, මේ රාත්‍රි ඔබ වහන්සේ ඔබගේ වචනය අපිට එළිදරව් කරන නිසා, ස්වනබගේ ආත්මනවාස අපට දී තිබෙන නිසා අපි ඔබට සුති කරනවා. දෙවියන් වහන්සේ, අපි සුළු මොහොතක් අපි යාඥා කර ඔබ ප්‍රකාශ කරන මේ වෙලාව තුළ, ව්‍යාශනා කරන්න මේ කාලය තුළ ඔබ මා සමග එක්සිට වෙන්න. හාලෙලූයා. ඔබ දැස් වසාගෙන ඔබ කවුද යන බව වෙස්සලා තේරුම් ගන්න. උනාස ඔබට දී තිබෙන ආධිපති ඔබ තේරුම් ගන්න. හාලෙලූයා. අද දවසේ තනන් වාස ඔබ තුලයි. ඒ ඵලයෙන් පූර්ණ වූ ඒ තනන් වාස දවස ඔබ තුලයි. නියවිල තුල පැහැදිලි ලෙස සඳහන් කරා. ඒ ශුද්ධාත්මස ඔබ තුල අද දවසේ සිටිනවා. එහෙනම් ඔබ ප්‍රකාශ කරන්න. උනාස ඔබ තුල සිටිනවා නම් දුක කොහමද ඔබ තුල තිබෙන්නේ? ප්‍රශ්නේ කොහමද ඔබ තුල තිබෙන්නේ? වේදනාව කොහමද ඔබ තුල තිබෙන්නේ? වියවුල්කම කොහමද ඔබ තුල තිබෙන්නේ? ඔබ ප්‍රකාශ කරන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ මට අයිති දේවල් නෙවෙයි, ශුද්ධාත්මනසේ මා තුල සිටිනවා. උන්වහන්සේගේ ආත්මනසේ මා තුල සිටිනවා. ඔබ ප්‍රකාශ කරන සමාධානය මගේ උරුමයයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රීතිය මගේ උරුමයයි. සඵලත්වය මගේ උරුමයයි. සුවය මගේ උරුමයයි. නිදහස්කම මගේ උරුමයයි. ප්‍රීතිය මගේ උරුමයයි. ඔබ ප්‍රකාශ කරන්න. ඒ ආත්මනවාස ඔබ තුල සිටිනවා. රීබාසේ කරුස බ්‍රාටි කන්තලලමාසේ. හාලෙලූයා. හාලෙලූයා. ඔබ ප්‍රකාශ කරන ඔබගේ ශරීරයට, ඔබ යම් කෙනෙක් මේ වෙලාවේ රෝගීව සිටින ඔබ ඒ ස්ථාන තුල බාත තබාගෙන කියන්නේ, මේක තුල ශුද්ධ ආත්මනවාසයේ සිටින්නේ කොහොමද රෝගය? ඔබ මම තුල සිටින ඔබ ප්‍රකාශ කරන්න. ඔබ කියන්නේ රෝගය ඔබට අයිති නෑ, මගේ ශරීරයේ ජේසුස් වහන්සේගේ නාමයෙන් දැවිවත් වෙන්න ඔබ කතා කරන්න. ඔබගේ ප්‍රශ්න ඔබ කතා කර ජේසුස් වහන්සේ නාමයෙන් අද දවසේ මගේ ජීවිතෙන් එක අයින් වෙන්න ඕන. මම දන්නව මං කවුද කියලා. උන්වහන්සේ මාව තෝරගත්තා. රසක වචනේ කියන ලෝකයේ සිටින තැනත්තට වඩා මා තුල සිටින උන්වහන්සේ බලවත් කියලා උන්වහන්සේ කියන. හාලෙලූයා. හාලෙලූ. ඔබ වචනේ තුල ඔබ ජීවත් වෙන්න. උන්වහන්සේ ඔබගේ පක්ෂේ. උන්වහන්සේ ඔබගේ සාස්ම තුල සිටින රීබස්සේ රාතුන් ජමන්තේ. උන්වහන්සේ කියන මව කුසීද මං ඔබ තෝරගත්තා. මමයි ඔබ තෝරගත්තේ කියලා උන්වහන්සේ කියන. අද දවසේ මම තෝරගත්තේ මේ පොළොවේ සාක්ෂිකාරයෙක් ලෙස ඔබව තියෙන පිණිස. ඔබ සාක්ෂියක් වියම් පළමුව. ඔබ සාක්ෂියක් වියම් පළමුව. උන්වහන්සේ මේ රාත්‍රිය ඔබට කතා කරනවා. ඔබ යම් කෙනෙක් දුකෙන් වේදනා ප්‍රශ්නෙන් ඉන්නවා නම් ඔබ අද දවසේ ඔබ ආරාධනා කරන ශුද්ධාත්මෙනි. අද දවසේ සිට මගේ ජීවිතේ වෙනස් වෙනවා. මගේ සියලු වාතන වෙනස් වෙනවා. මම ජයග්‍රාහි ලෙස මේ පොළොවේ ජීවත් වෙන්න යනවා. ඔබ තෝරා ගන්න දෙවියන් වහන්සේගේ ජීවනය. ඔබ තෝරා ගන්න දෙවියන්සගේ ජීවනයේ කොටස. ඔබ මෙතෙක් ඔබ දවසක නවලදී ඔබ තෝරගෙන ඔබ ඒක තුළ ජීවත් වෙනවා. නමුත් මේ රාත්‍රි මාසෙ දිනවා. ඒ තනන් මාස ඔබ තුළ සිටිනවා. ඒ ඵලයෙන් පූර්ණ තනන් මාස ඔබ තුළ සිටිනවා. ඔබ තේරුම්ගෙන
ඔබ ඔබගේ ලෝකයට කතාකරද ඔබ පලපෑමක් වෙන්ටනවා. ඔබ ලෝකයට පුදුමයක් වෙන්ටනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හල්ලෙලූයා. ඔබ කතාකරද්දි පුදුම දේ සිදුවෙන්ටනවා. චීත වෙනස් වෙන්ටනවා. රෝගී සුව වෙන්ටනවා. වාතර වෙනස් වෙන්ටනවා. හල්ලෙලූයා. බොහෝ මිනිස්යොන්ට ඔබ ආශිර්වාදයක් වෙන්ටනවා. හේතුව දෙවචනක නුඹ ආලෝකයේ කියලා. හල්ලෙලූයා. නුඹ ආලෝකින අන්ධකාරන මිනිස්යොන්ට ඔබ එළියක් වෙන්ටන යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ අල්ලගන්න ඔබ ඔබ ගැන ඔබ තේරුම් ගන්න. ඔබේකතුළු ඔබගේ ජීවිතය ඔබ ගොඩනගා ගන්න ඔබ ඉදිරියට යන්න. උන්වහන්සේ මහ පුදුමාකාර හැලෙලූයා. 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 ස්තුති වේවා පියාණනි. ස්තුති වේවා. ස්තුති වේවා ධර්මිෂ්ඨ දෙවි පියාණනි. මම විශේෂ ප්‍රමමේ ආශ්නාතරන්ට ඔබගේ පෞල්ව දෙස්. රාත්‍රී තුල ඔබ බයම් කෙනෙක් ප්‍රශ්නයක් තුල වේදනාවක් තුල අසමදානයක් තුල සිටිනවා නම් ඔබ මේ වෙලාව ඔබ දෙවියන් වහන්සේ විශ්වාස. ස්වාමිනේ මේ හැම දරුවෙකම ජීවිත මම ඔබ ඉදිරියේ තබනවා මගේ තාත්තේ. ස්වාමිනේ ඔවුන්ගේ පෞල් තුල තිබෙනව තත්ත්වය ඔබ දකිනවා. යම් කෙනෙක් මේ වෙලාවේ ස්වාමිනේ වියවුල් කම් තුල පාවීම් තුල කලකිරීම තුල යනවා ජේසුනි. ඔබගේ සමාදානයේ ආත්මය තුල නිදහස් කරන්න මම ආශනා කරනවා. ස්වාමි වියවුල් කම් තුල යනවාද ස්වාමි. ස්වාමි වින් වෙන තරමට එක දික්කසාද වෙන තරමට මේ ප්‍රශ්නේ උග්‍ර කරලා තිබුණාද සාතන්. ජේසුගේ නාම ප්‍රකාශනයේ පෞල් නැවත නිවරදි වෙන රාබස්සේ කරුල් ජමන්තේය. ඒ සැකේ කියනව ඒ කාරණාව පෞලට අතුල් කළා. සාතන්ගේ පෞල් විනාශ කරාද. ඒ බොරුව කියනව කාරණාව පෞලට අතුල් කළා. ඒ පෞල් විනාශ කරා ජේසුගේ නාමයෙන්. ඒ සියලු තත්ත්වයන් අද දවසේ වෙනස් වෙනවා. මම ප්‍රකාශන ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ සාතන්ගේ බු හැම සරස්මක්ම අහෝසි වෙන පිණිස ජේසුස් වහන්සේ නාමයෙන් ප්‍රකාශ කරන රිබස්සේ රබුසන් තුල නම සම්මුස බ්‍රාණි කාරා කලමන් තලනමෂේ. පියන බුවහන්සේ අතකසන මේ පෞල වහන්සේ අතකසන්න ස්වාමිනී. ස්වාමියා බාරයව බොහෝට බාර කරා දෙවියන් අසබක ලේබලින් වසන්ද. දරුව බාර කරා දෙවි පියන පෞලක් ලෙසර. බුවහන්සේ මුත්තකසන ස්වාමි. ඔවුන්ට ස්වාමිනී වද දෙන අතීත උඟ චීතින් ඉවත් කරන ස්වාමිනී. ස්වානියම් තනක උන්ට වැරදුනාද? ඒවා නැවත නැවත සාතන් මතක් කළේ පෞලට විනාශ ගියේ දේවා අද දවසේ ආයුධයස සාතන් පාවිච්චි කරන ජේසුගේ නාමයෙන්. සියලු ආයුධ අද දවසේ ෆිනිෂ් කළ කරනවා. ඒ වගේ සියලු බලය අහෝසි කරා ජේසුස් වහන්සේ නාමයෙන්. ස්වාමිනී නැවත සුද්ධාත්ම නොහස ඒ පෞල ඔබ ගොඩනගන නිසා සුති. ඒ පෞල නැවත නිර්මාණ වෙන ජේසුස් වහන්සේ නාමයෙන්. ස්වාමි පෞල තුල සමාදාන නිදහස වෙන සුති මගේ දෙවි පියාණන් වහන්සේ ඒ පෞල අද දවසේ අතගසන නිසා. ඒ පෞල ඔබ වෙනස් කරන නිසා අපි ඔබට සුති කරනවා ජේසුස් වහන්සේ නාමයෙන්. ඔබ බබහිලින් ඔබ විශ්වාස. ආත්ම නොහස මේ රාත්‍රියේ දුර බලවත් දෙයක් ඔබගේ පෞල තුල කරමින් සිටිනවා. සුති මගේ දෙවි පියාණන් සුති මගේ දෙවි නාස. එවගේ සොනද දවසේ සපි ප්‍රසූති කරන දවස ඔබ විවිධ අභියෝග විවිධ කාරණා තුළ වාසේ හැම දරුවම ගෙන යන සසුති සුවනින්ද දෙන්න මගේ දෙවි පියාණන් උදෑස නැකින කරුණාව දෙන්න ස්වාමී. අදස් යම් දෙයක් නොලැබිලා යම් දුකකින් සිනොත් ජේසුස් වහන්සේ නාම ප්‍රකාශ කරන ස්වාමී. එත දවසේ අදට වඩා ඔබ යහපත් වේ දේවල් විසඳන්ට එනවා. සොන අලංකාර දේ පෞල් තුල කරන්ට එනවා ස්වාමී. ඔබගේ අනුග්‍රහය මත නිදහස් වෙන්නනවා. සමාදානයේ පෞල් තුනේ නිදහස් වෙන සොන ලැබුණු නොලැබුණු දේට වඩා බොහෝ දේ ජීවිතවල එකතු කරන්ට යන සසුති. වහන්සේ දෙවියන් වහන්සේ ස්වාන් සුබනින්ද දෙනු දැසනකින්ද කරුණාව මේ සියලු දෙනා සියලු කාරණා මම ඔබට බාර කරනවා ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්.